glow and handsome. ඒ ඇති multivitamins සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. සිය වැටුප් විෂමතා විසඳන ලෙස රජයට බල කරමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් දැනට මාස කිහිපයක සිට වර්ජනික නිරතව සිටින අතර අගෝස්තු මුලදී දැවැන්ත විරෝධතා මාලාවක්ද පැවැතුවා. එසේම ඔවුන් ඔන්ලයින් ඉගෙනවීම් කටයුතු වලින් ඉවත් වුණා. පසුගිය මාසේ එකමාරක පමණ කාලය තුළ කොවිඩ් පාලනය සඳහා නිරෝධායන ඉදිරි නීති ක්‍රියාත්මක කරමින් සංචරණ සීමා පැන වූ අතර එය අනුව ගුරු සංගම්ද විරෝධතා හෝ උද්ඝෝෂණ පැවැත්වීමෙන් වැළකී සිටියා. කෙසේ වෙතත් රට නැවතත් විවෘත කර ඇති පසුබිමක සෞඛ්‍ය මාර්ග උපදේශ වලට අනුකූලව දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක් හෙට දින පැවැත්වීමට වෘත්තීය සංගම් සූදානම් වෙනවා. මුදිනේදී මේ බලාපොරොත්තු වෙන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරලා තියෙනවා. අපි පැහැදිලිවම ආණ්ඩුවට එකෙන් බල කරලා කියන්නේ ගුරු දිනේදීවත් ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැන ඇස්සරලා දින 86ක් පවතින මේ අරගලයක සදමක් ලබා දෙන්න කියලා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන මාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ලබන අයවැයෙන් ගුරු ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට නියමිත බවයි. වැටුප් වැඩිවීම එන මාසේ අයවැය ලේකන ඉදිරිපත් කරන අවස්ථාවේ කොටස් වශයෙන් ගෙවීම් ලබා දෙන බව අපි මාත්‍ය මණ්ඩලයේ තීරණය දැනුම් දීලා තියෙනවා සියලු ගුරු සංගම් වලට. ඒ වගේම සංවෘත සේවාවක් බවට පත් කිරීමට කළ ඉල්ලීමට එකඟ වී තිබෙනවා. අපේ දරුවන්ට හැම ගෙදරකම දෙමෝපියෙක් ප්‍රාර්ථනා කරන්නේ දරුවාගේ අනාගතය. ඒ වැඩසටහනට පැමිණ කටයුතු කරන්න කියලා සියලු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසන්නේ මේ මොහොතේ උද්ඝෝෂණ පැවැත්වීම නුසුදුසු බවයි. සෞඛ්‍යමය ගැටලු ඉදිරියට එමින් පවතිනවා නැවතත් ගුරු වැඩ වර්ජනයත් එක්ක. බලාපොරොත්තු වෙනවා ඉදිරි සති කිහිපයේදී මේ වැඩ වර්ජනය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් රජයේ මගින් සලසයි කියලා. මේ රටේ බොහොම අමාරුවෙන් සෞඛ්‍ය සේවකයෝ මහන්සි වෙලා වසර එකමාරක් තිස්සේ දඟලලා දැන් මේ කොවිඩ් තත්ත්වයේ යම්කිසි පාලනයකට ලක් කරගෙන තියෙනවා ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා සෞඛ්‍ය සේවකයෝ ඒ නිසා නැවත රට පස්වෙනි රැල්ලකට ගෙන නොයෑමේ බරපතල වගකීමක් සියලුම පුරවැසියන්ට තියෙනවා කියන එක අපි මතක තියාගත යුතුයි මේ අතර කොවිඩ් තත්ත්වය මුළුමනින්ම පාලනය කර නැති පසුබිමක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමෙන් වළකින ලෙස සෞඛ්‍යංශය ඉල්ලා සිටිනවා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ නමුත් ඒ ගන්නා ක්‍රියාමාර්ග තුළ රෝගයක් පැතිරීමට සහ රටේ පොදු ජනතාවටත් ඒ වගේම මේකට සහභාගී වෙන ජනතාවටත් මේකෙන් අනතුරක් සිදු වෙනවා නම් එවැනි දෙයක් සංවිධානය කිරීමත් ඒ වගේම ඒකට සහභාගී වීම සෞඛ්‍ය පැත්තෙන් අපි හිතනවා බරපතල වැරැද්දක් පාලනය කිරීමට නොහැකි පැතිරීමට තුඩු දෙන ලෙස මෙවැනි දෙයක් සංවිධානය දහනේ කරනවා නම් මම ඒක ගණන් හදන්නේ මේක වෘත්තීය කටයුත්තකට පැත්තක තියලා යම් ආකාරයකට අයහපත් චේතනාවකින් යම් කිසි කටයුත්තකට රට යවන ක්‍රියාමාර්ගයක් හැටියටයි මම නම් දකින්නේ පොකට් එකට ෆිට වෙන new axe ticket perfume